our hearts beat to the city streets. We begin to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun. තවත් ලස්සන ආරම්භයකින් ඔයාල හැමෝම හමුවට මම ආවා. Hi everyone, welcome back to my YouTube channel Makka Moments with Fuzzy. ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මේ බ්ලොග් එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකයෙන් අපේ channel එක subscribe කරලා ඔයාලගේ support එක අපේ channel එකට දිගටම දෙන්න අමතක කරන්න එපා. අදත් ගොඩක් interesting vlog එකක් ගෙනාවා ඔයාල හැමෝටම. ඉස්සර ලෝකයේ උසම කොඩි කණුව විදියට හැඳින්ුවේ ජිද්දවල තියෙන මේ කොඩි කණුවයි. ඕගලන්ට ඈතින් මම මේ පෙන්නගෙන ඉන්නේ ඒකයි. දැන් පුරුද්දකට වෙලා තියෙන හැම වීකෙන්ඩ් එකකම හස්බන්ඩ්ගේ ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලි හැමෝම එකතු වෙලා කොයි හරි අවුටින් යන එක. ඉතින් අදත් මේ අවුටින් තමයි යන ගමන් ඉන්නේ. ඔයාලට මම කලින් වීඩියෝ එකක පෙන්නුවා අල්සයිෆ් කියන බීච් එක. ඉතින් ඒකේ මම ඔයගලන්ට කිව්වා ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා අපිට කියලා. ඉතින් ඒකෙන් එකක් තමයි බාබකියු දාන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම ෆැමිලි එකතු වෙලා. ඉතින් එදා පිරිමි කට්ටිය හැමෝම එකතු වෙලා ප්ලෑන් කරා දවසකට යන්න ඕනේ බාබකියු දාන්න කියලා. ඉතින් සඩන්ලි අපේ අංකල් කෙනෙක් ප්ලෑන් කරා එයාගේ ගානින් පාටි තියන්න හැමෝටම, ශ්‍රී ලංකන්ස් හැමෝටම වගේ. ඉතින් පාටි එකක් තිබ්බා අල්සයිෆ් කියන බීච් එකේ බාබකියු පාටි එකක්. ඉතින් අපිටත් ඉන්වයිට් කරලා තිබ්බා ඒ පාටි එකට. ඉතින් අපි ගියා ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලිත් එක්ක එකතු වෙලා. ඔන්න අපේ අයිදින් බබයි යානි බබයි ඉන්නවා. ඒ අංකල් ඉතින් තවත් ගොඩක් ශ්‍රී ලංකා කට්ටියට අඳගාලා තිබ්බා. ඉතින් ගොඩක් දවසකට පස්සේ ලංකාවේ කට්ටිය ගොඩක් දෙනෙක්ව දැක්කේ. ගොඩක් සතුටු. ඉතින් හැමෝත් එක්කම කතා කරාගෙන සෙල්ලම් කරාගෙන මේ විදිහට තමයි එදා දවස් අපේ ගෙවුනේ. ඉතින් ඔයගලන්ටත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගෙනල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලට මේ බ්ලොග් එක ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා මම හිතෙනවා. කන්ටිනියු බලන්න. එදා ෆුල් බිසි එකට හිටිය පිරිමි කට්ටිය තමයි හැමෝම ඉතින් වැඩ. එංගලන් ඉතින් එදා හදාගෙන හිටියේ චිකන් බාබකියු දාගෙන හිටියා. ඒ වගේම බීෆ් බාබකියුයි. ඒ වගේම තව පැත්තකින් හදාගෙන හිටියා පරාටා. ඉතින් පරාටා ඇවිල්ලා බිත්තර පරාටා, ඒ වගේම නිකන් නෝමල් පරාටා මේ වගේ හදාගෙන හිටියා. ඉන්ඩෝගලන්ට මම වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් පෙන්නන්නම්. මම කලින් කිව්වා වගේ ගොඩක් කට්ටියට ඉන්වයිට් කරලා තිබ්බා. ඉතින් එක පැත්තකින් පිරිමි කට්ටිය එකතු වෙලා බාබකියු කරනවා, ඒ වගේම තව පැත්තකින් පිරිමි කට්ටිය එකතු වෙලා සෙල්ලම් කරනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම අපිත් ගොඩක් එන්ජොයි කරාගෙන හිටියා. මට ඉතින් හැමදාම හිතන දෙයක් තමයි ජීවිතේ කොච්චර දේවල් වෙනවද. ඇත්තටම අපේ ජීවිතේ ලොකු කතාවක්. ඉතින් පොතක් ලියන්න පටන් ගත්තා නම් ඒ පොත පිරෙන්නම එක එක මතකයන් තියෙයි නේද? අපේ ජීවිතේ වුණ හැම මතකයක්ම ඒ පොතේ තියෙයි නේද? ඉතින් ඔයාල කාට හරි ඒ වගේ පුරුද්දක් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න. ඩයරි එකක් එහෙමත් නැත්නම් ඉතින් පොතක් තියාගෙන ජීවිත කතාව හැම දවසකම ලියන පුරුද්දක් තියෙන කවුරු හරි ඉන්නවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න. මට හැමදාම හිතන දෙයක් තමයි මගේ මතකයන් පොතක ලියන්න පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම සෞදි අරාබියේ ගත කරපු මතකයන් තමයි ගොඩක් ඒ පොතේ තියෙයි කියලා. ඇත්තටම ගොඩක් නිදහසෙන් ගොඩක් සතුටින් කාලය ගත කරා. ඉතින් අමතක කරන්න බැරි මතකයන් ගොඩක් තියෙනවා සෞදි අරාබියේ. මේ අංකල්ගේ ගානින් තමයි එදා පාටි එක ඇරේන්ජ් කරලා තිබ්බේ. ඔන්න අපේ යානි බබා සෙල්ලම් කරාගෙන ඉන්නවා. එක පැත්තකින් කෑම බෙදන්නත් පටන් ගත්තා. ඉතින් එදා හදලා තිබ්බේ චිකන් බාබකියු දාලා තිබ්බා, ඒ වගේම බීෆ් බාබකියු දාලා තිබ්බා, ඒ වගේම බීෆ් උයලා තිබ්බා, පරාටා, ඒ වගේම බිත්තර රොටි හදලා තිබ්බා, ඒ වගේම පරිප්පු උයලා තිබ්බා. මේ ටික තමයි එදා ඩිනර් එකට ඇරේන්ජ් කරලා තිබ්බේ. On my level, they think that work is too stressful. I think that work is essential. The grind is all in your mental.
I don't think you understand what I'll go through just to be in control of my life soon. All the negativity, man, I'm immune. I don't really need a mask with all I've been through. I've been making changes for the ages. 5-10 year plans are contagious. I attack that shit, I'm tenacious. ඉතින් කාලා ටිකකින් අයිදින් බබයි යානි බබයි කරදර දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ දෙන්නව පොඩ්ඩක් ඇවිද්දවල මේන ගමන් ඉන්නේ අයිදින් බබගේ අම්මයි ඒ වගේම මමයි. එදා අපේ යානි බබට අයිදින් බබටයි යාළුවෝ ටිකක් හමු වෙලා ඉන්නවා. පේනවනේ අපිව ගානක් නැතුව එයාලා එයාලත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්නවා. එදා ඉතින් පාර්ටි එකට ආපු කට්ටියත් එක්ක එගලන් ෆිට් වුණා. ඔයාලට පේනවා ඇති දෙන්නවම. එදා ගොඩක් දවසකින් පස්සේ ෆ්‍රී එකේ හිටියා. ඉතින් යාළුවත් එක්ක සෙල්ලම් කරාගෙන ඒ වගේම කියව කියව මේ විදිහට ඉතින් ෆ්‍රී එකේ හිටියා. මගේ අතේම යානි බබා නැහැ. ඉතින් එක එක්කෙනාගේ අතේ මාරු වීගෙන හිටියා යානි බබා. ඔයාලට පේනවා ඇති. ඔන්න ඉතින් මම ෆ්‍රී එකේ ඉනවා වගේ මගේ හස්බන්ඩ්ත් ෆ්‍රී එකේ සෙල්ලම් කරාගෙන ඉන්නවා එයාගේ යාළුවත් එක්ක එකතු වෙලා. ඔන්න ඉතින් ඊළඟට අපි හැමෝම එකතු වෙලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. මම මේ දවස් ටිකේ මගේ බ්ලොග් ෂෙයා කරන්නේ ගොඩාක් සතුටින්. ඉතින් මම පුංචි දෙයක් කියන්නම්. මගේ සතුටට කාරණය ඔයාලයි. මේ වෙනකොට මගේ YouTube channel එකේ ඔයාලා ගොඩාක් කට්ටියගේ ආදරණීය හදවත් ගානක් ලැබිලා තියෙනවා කියලා හිතනකොට ගොඩාක් සතුටුයි. මගේ හැම දෙයක්ම ලස්සන වුණේ ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් වලටයි. හදවතින්ම කියන්න ඔයාලගේ ආදරේ තරම් වෙන කිසිම දෙයක් මාව සතුටු කළේ නැහැ. ඔයාලගේ ආශිර්වාදය, ඔයාලගේ ආදරය හැම වෙලාවකම මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ගොඩක් කට්ටිය අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව බලනවා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ සපෝට් එක දිගටම අපේ චැනල් එකට දෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න මේපා. එදා දවස හරිම සතුටින් මේ විදියට තම කාලය ගත වුණේ. ඔයාලා හැමදාම වගේ මේ බ්ලොග් එකත් ගොඩක් ආසාවෙන් බලලා තියි කියලා මම හිතනවා. ඔයාලා මේ බ්ලොග් එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට පවුලයට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මතකින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා සතුට සිනා පිරුණු සාර්ථක දවසක් වෙන්න ඕනේ කියලා. නැවතත් ලස්සන බ්ලොග් එකකින් ඔයාලා හැමෝම හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.